ඇප්‍රිකොට්. එහෙමත් නැත්නම් ආමේනියම් පළම්. ලංකාවේ අපට තරමක් ආගන්තුක පළතුරක්. නමුත් මේ පළතුරේ තියෙන පෝෂණීය වටිනාකම නිසාම අපි තීරණය කළා මේ ගැන ඔබ නොදත් තොරතුරු රැස අපගේ YouTube අඩවිය හරහා බෙදා හදා ගන්න. ඉතින් අපි හඳුනා ගනිමු මොකක්ද මේ සුවිශේෂී පළතුර කියලා. ඇප්‍රිකොට් නැත්නම් ආමේනියම් පළම් කහ පැහැති වන අතර රවුම් හැඩතියි. පෙනුමෙන් පීච් වලට සමාන මේ පළතුර ශරීරයට අවශ්‍ය පෝෂණීය සංඝටක රාශියකින් පරිපූර්ණයි. මෙම පළතුරෙහි කැලරි, සෝඩියම්, පොටෑසියම්, තන්තු, සීනි වගේම ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි, විටමින් A, C, E, B6 වගේම කැල්සියම්, යකඩ, මැග්නීසියම් වගේ ඛනිජ ලවණත් අඩංගු වෙනවා. දැන් අපි බලමු මේ ඇප්‍රිකොට් පළතුර මගින් අපට ලැබෙන සුවිශේෂී ගුණ මොනවද කියලා. එකක් තමයි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය. ඇප්‍රිකොට් පළතුරෙහි අඩංගු බීටා කැරොටින්, විටමින් සහ පොලිප්‍රොපනෝල් මෙහිදී ප්‍රතිඔක්සිකාරක ලෙස හැසිරෙනවා. ඒ නිසාම දියවැඩියාව වගේම හදවත් රෝග පාලනයටත් මෙම පළතුර හේතු වෙනවා. මෙහි සුවිශේෂී තවත් ගුණයක් ලෙස අක්ෂ සෞඛ්‍ය දියුණු කිරීම දැක්විය හැකි. මෙහි අඩංගු විටමින් A සහ E අපේ ඇස්වල පෙනීම වැඩි දියුණු කරනවා වගේම ඇසේ ආබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා. එමෙන්ම මේ සුවිශේෂී පළතුර ආහාරයට ගැනීමෙන් සුන්දර සමක් ලබාගත හැකි වෙනවා. ඒ සඳහා වැදගත් වෙන්නේ ඇප්‍රිකොට් අඩංගු බීටා කැරොටින් සහ විටමින්. ඒ වගේමයි සමේ රැලි වැටීම් අඩු කරලා හිරුවලිය නිසා සමේ ඇතිවන කැලල් ඉවත් කරන්නත් මෙම පළතුරට හැකි. එමෙන්ම ඇප්‍රිකොට් වල ඉහළ ජල සාන්ද්‍රණය නිසා සිරුරේ විචලනය නැති කිරීමට, ශරීර උෂ්ණත්වය පාලනය කරන්න වගේම රුධිර පීඩනය සමනය කරන්නත් හැකි. මෙම පළතුරෙහි තවත් සුවිශේෂී ගුණයක් ලෙස බඩවැල සුවපත් කිරීම දැක්විය හැකි. ඒ සඳහා හේතු වන්නේ ඇප්‍රිකොට් වල අඩංගු ජල ද්‍රාව්‍ය හා අද්‍රාව්‍ය තන්තු වර්ගයි. මෙම තන්තු මගින් ආමාශගත හිතකර බැක්ටීරියා පෝෂණය කරන්නත්, ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්නත් උදව් වෙනවා. ඒ වගේම තමයි මීයන් යොදාගෙන සිදු කෙරෙන පරීක්ෂණයකින් තහවුරු වෙලා තියෙන්නේ මද්‍යසාර වලින් අක්මාවට වෙන හානි අවම කරන්න ඇප්‍රිකොට් වලට පුළුවන් කියලා. ඒ කියන්නේ සුවපත් අක්මාවක් උදෙසාත් මේ පළතුර හේතු වෙනවා. නමුත් මිනිසුන් යොදා ගනිමින් මෙම පරීක්ෂණ ප්‍රතිඵල තවමත් තහවුරු කරලා නැති හින්දා ඒ කරුණ ගැන අපට හරියටම කියන්න අමාරුයි. ඊටත් වඩා වැදගත් ගුණාංගය ලෙස අපට දක්වන්න පුළුවන් වෙන්නේ මේ පළතුරෙහි අඩංගු පොටෑසියම් නිසා අපේ ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරන්න වගේම පේශි සංකෝචනය විධිමත් කරන්නත්, තරල සමබර කරන්නත් උපකාර වීමයි. ඒ වගේම අධිරුධිර පීඩනය අවම කිරීමටත්, ආඝාතය අවම කිරීමටත් උපකාර වෙනවා. ඉතින් මේ විදිහට ගුණ රාශියකින් සමන්විත පළතුරක් තමයි ඇප්‍රිකොට් කියන්නේ. හැබැයි අපි මේ සඳහන් කරපු ගුණ රාශියම අපගේ ශරීරයට එකතු කරගන්න නම් ඇප්‍රිකොට් පළතුර බීජය ඉවත් කර පොත්තත් එක්කම ආහාරයට ගත යුතු බවත් මතක තබා ගන්න. එමෙන්ම මේ තවත් සුවිශේෂී කරුණක් වන්නේ පිළිකා සෛල මර්ධන හැකියාවයි. මේ අඩංගු සයනයිඩ් මගින් මේ සිදුවන බව පැවසුවත් තවමත් විධිමත් පර්යේෂණ මගින් නම් ඒ බව තහවුරු කර නැහැ. ඒ වගේම බටහිර විද්‍යාඥයින් නම් කියන්නේ ඇප්‍රිකොට් බීජ කිහිපයක් එකවර ආහාරයට ගත්තොත් නම් ඒ අඩංගු සයනයිඩ් වලින් අපගේ ශරීරයට විශාල හානියක් වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි විශ්වාස කරනවා ඉහතින් සඳහන් කරපු සියලුම කරුණ ඔබ සියලු දෙනාටම වැදගත් වෙන්නට ඇති කියලා. ඒ වගේම අපි ආරාධනා කරනවා මේ වගේ වටිනා විශ්මිත දේවල් තවත් දැනගන්න අපගේ පන්දම YouTube channel එකත් එක්ක
දිගටම රැඳී සිටින්න කියලා.